ආයිබෝවන් කියල පිළිගන්නව YT News YouTube channel එකට. වයි කට්ටි මේ දක්වා subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක අදම subscribe කරන්න. subscribe කරලා තමයි මන් දාන වීඩියෝ දාපු ගමෝ කට්ටිගේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අද මම ඉදිරිපත් කරන්නේ ලංකාවේ බොහෝ ජනප්‍රිය වාහනයක් වෙච්ච Toyota Vitz වාහනය. Toyota Vitz වාහනේ මෑත කාලේ ලංකාවේ වැඩිම ජනප්‍රිය වෙච්ච වාහනයක් කියලා කියන්න පුළුවන්. Toyota Vitz වාහන මාදලි ගොඩක් තියෙන 2007න් පස්සේ වගේ මොඩල් ගොඩක් ලංකාවේ අපිට ගන්න පුළුවන්. මම අද කතා කරන්නේ 2016 පස්සේ ආපු Toyota Vitz රථ ගැනයි. මේ රථවල ආවා සේෆ්ටි එක ආපු ඒවා තියෙනවා, සේෆ්ටි නැති එක ආප එක තියෙනවා. කාර් රථයේ ආවේ 1000cc රථයක්, ඒ වගේම හැච්බැක් එකක්. මේක ඇත්තට පවුලේ වාහනයක් කියලා කියන්න පුළුවන්. මේ ගහන ගොඩක්ම ලංකාව ජනප්‍රිය වීමට බලපෑවේ මේකෙ මිල ගාන සාමාන්‍යයෙන් 135-46 වගේ වෙනකම් ගන්න පුළුවන් රථවලින් හොඳම රත් තමයි Toyota Vitz එක. මොකද මේක Toyota වාහනයක්, ඒ නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැනත් බය වෙන්න දෙයක් නෑ. අනිත් එක හයිබ්‍රිඩ් රථයක් නෙවෙයි, ඒ නිසා අපේ ලංකාවේ මාකට් එක අපි දන්නවා හයිබ්‍රිඩ් වාහනවල ගොඩක් මාකට් එක බහිනවා. නමුත් මේ වාහනේ නන් හයිබ්‍රිඩ් එකක් නිසා මිල ගණන් ගොඩක් අඩු වෙලා නැහැ. බැලුවට පස්සේ දවකට කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් විකුණන ගොඩක් හොඳ ගානකට දෙන්න පුළුවන් ලතයක්. මේක මිල ගණන් බොහෝ දුරට වෙනස් වෙන්නේ මේ ග්‍රේඩ් එක. මේක සේෆ්ටි 2-3 එහෙම ඇවිල්ලා තියෙන වර්ෂන්. ඒ වගේ ග්‍රේඩ් ඇවිල්ලා තියෙන අප්ග්‍රේඩ් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ඇතුලේ ඉන්ටීරියර් එක වෙනස්, ඩුවල් මල්ටිපන්ෂන්, ෆොක් ලයිට්, එහෙම සීට් හෙඩ්‍රස් තියෙනවා තියෙනවා, නැති ඒවා තියෙනවා ගොඩක්. වෙලාවට මම දැකලා තියෙනවා මේ වාහන ගොඩක් ලංකාවට ගිහලා තමයි මොඩිෆිකේෂන් කරන්නේ. ෆෝක් ලයිට් හයි කරනවා, ඩුව මල්ටිපන්ෂන්. ඉතින් ඒකල්ලා පොඩි ගාණක් වැඩි කර ගොඩක් ග්‍රේඩ් එක වැඩි කියලා ගන්න. ඒ සමහර ඉන්ටීරිය එක හොඳ ග්‍රේඩ් එකක් ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද මම දැකලා තියෙනවා ඇතුළේ සීට් එහෙම බැලුවට පස්සේ මේක මේ එච්චරම ක්වලිටි නෑ සමහර ග්‍රේඩ් වල වාහනවල. පුස් ස්ටාර්ට් නෑ සාමාන්‍ය නෝමල්. ඉතින් හොයා ගන්න පුළුවන් මේක සාමාන්‍ය හොඳ ග්‍රේඩ් එකක් ගන්නවා නම් උගට්ටිට පස්සේ සතුරු වෙන්න පුළුවන්. මොකද මේ ස්ට්‍රීට් එහෙම අපිට සම්පූර්ණයෙන් වෙනස් කරන්න ගියත් ලොකු මුදලක් යනවා. ඔය කට්ටේ දැන් 140ක් දීලා Toyota Vitz එකක් හෝ 45ක් වගේ දීලා Toyota Vitz එකක් ගත්තත් නැතු ඒ ගානට තියෙන සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් සාමාන්‍ය අපිට ගන්න පුළුවන් වාහන තියෙනවා ගොඩක්. Toyota වාහන තියෙනවා, Axio වගේ ඒවා තියෙනවා, Allium පරණ 2008 වගේ වාහනයක් ගන්න පුළුවන් 2007. ඉතින් ඒ හොන්ඩා GP5 එක තියෙනවා. ඉතින් ඔය කට්ටි ඒ වගේ වාහනයකුයි මේකයි කම්පෙයර් කරද්දී රයිඩ් කම්ෆර්ට් ගැන සෑහෙන වෙනසක් තියෙනවා. මම Vitz එකේ ඔය කට්ටේ පදිනකොට තේරෙයි ඒකයි සාමාන්‍ය අපි Allion එකක් හෝ ඒ මුදලට ගන්න පුළුවන් මේ Axio එකක් වගේ මේ පරණ මොඩල් එකකුයි පදිනකොට ලොකු වෙනසක් තියෙනවා. රයිඩ් කම්ෆර්ට් එක Vitz එකේ ගොඩක් අඩුයි කියලා තමයි මට නම් තියෙන ගොඩක්ම අඩුයි. කියන්නේ කම්ෆර්ට් එක අඩුයි. හැබැයි ඉතින් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න එකේ කොටේ වාසි ගොඩක් තියෙනවා, මේන්ටේනස් අඩුයි. අනිත් එක අලුත් වාහනයක්, ඒත් අවුරුදු 5ක් ඉඳලා කිසි අවුලක් නැතුව පදින්න පුළුවන් මේක. ඉතින් රිපෙයාර් එහෙම ගොඩක් අඩුවෙන් එන වාහනයක්. Toyota Vitz එකේ ෆුල් කන්සම්ප්ෂන් එක ගැන බැලුවොත් එහෙම ටවුන් එකේ දීටයට කිලෝමීටර් 12-14ක් වගේ වැඩ කරනවා. අවුට් ස්ටේෂන් ලීටරට කිලෝමීටර් 18-22ක් වගේ වැඩ කරනවා. මේකට ස්පෙයර් වීල් එකක් එනවා. රිපෙයාර් කිට් එකක් නෙවෙයි එන්නේ, ගොඩක් අලුත් වහනකට රිපෙයාර් කිට් එකක් එන්නේ. මේකට ස්පෙයර් වීල් එකක් එන්නේ. මගේ ස්පෙයර් වීල් එකක් එන්නේ ගොඩක් හොඳයි ලංකාව වගේ රටකට. අඩු මේන්ටේන් කොස්ට් එකක් තියෙන, හොඳ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙන, ගන්න පුළුවන් හොඳ පවුලේ ජපන් වාහනයක් ලෙස Toyota විශ්වතය මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔය කට්ටිත් ඒක හොඳ හොයලා බලලා ගන්න. මොකද මේ ඔය කට්ටි සමහරට රයිඩ් කම්ෆර්ට් එක ඇතුළේ ඉන්ටීරිය එක එහෙම දැක්කට පස්සේ සමහරට ගත්තට පස්සේ ඔය කට්ටිගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට ඒක හොයලා බලලා මම කියපු කාරණාත් හොඳට මතක තියාගෙන ගන්නවා නම් ගොඩක් හොඳයි. හරියාලුවනේ අපි තවත්
වීඩියෝකින් හම්මෙමු. අමතක කරන්න එපා YT News YouTube channel එක subscribe කරන්න. Thank you.